පංචශීලය අපි රකින්නකොට සමාලාට එක ක්‍රියාවෙන් රැකුණත් යටි සිතින් ඒක හදවෙන්න පුළුවන්. ඔව්. ඒකේ අවම කරගන්න තමයි. මේ මාතෘ ක්‍රියාවෙන් රැකුණා කියන තැන චේතනාව සකස් වෙලා ක්‍රියාව සකස් වෙනවා. තේනද? පස්සපච්චය වේදනා. තේන පස්සය සිද්ධ වෙලා අනිවාර්යෙම මහත්යා තුළ චේතනාව සකස් වෙනවා. චේතනාව සකස් වෙලා තමයි ක්‍රියාව සිද්ධ වෙන්නේ. තේන? චේතනාව සකස් නැති ක්‍රියාවක් සිද්ධ වෙන්නේ නැහැ. තේනද? චේතනාව සකස් වෙනා පස්සේ මාත්‍යා නිත්‍ය වශයෙන් ගත්තේ තමයි ඇලීම ගැටීම් උපේක්ෂාව සකස් වෙනවා. ඔව් දැන් මුලින් සිතින් ඉන්න පුළුවන් දැන් සතෙක් ගත්තත් මද්දු වෙත්තම් මොකද? මද්දුව මරන්න හිත පහළ වෙනවා. මොකද ආයි ඒක ගැන හිතලා නොමරයි. ඔව්. ඒ තුල මහරය අපිට. ඔව් මෙතනයි මහත්. එතනයි දැන් එතන චේතනාවක් සකස් වුණා. නමුත් මදුරුවා මැරුන්නේ මහත්යාට කියන සතිය පිහිටි. තේනවා සතිය කියන්නේ බොජ්ජංගය. බොජ්ජංග ධර්මය. තේනවාද? ඒතකොට මහත්ය අතන සකස් වුණා වූ අකුසලයේ මෙතනින් එතුණා වූ කුසලිතෙන් යටපත් වෙන්නේ. ඒව ගන්නපා ඒව ගත්තොත් මහත්ය ප්‍රශ්නයක් හැම වෙලාවම ඔයනිසි අතීත පංච උපාදානස්කන්ධය කියලා යටපත් කරනවා. තේනවාද? අතීත පංච උපාදානස්කන්ධය කියලා කොයි වෙලාවකත් අතීතයේ වුණා වූ මොන වැරද්දක්වත් හිතන්න යන්න එපා. හිතන මොහොතක් පාසා අපි නැවත සංස්කාර ඒ නිසා අතීතයේ මොන වැරද්දක් මතක් වුණා සිල්පද බිඳීමක් වුණා ඒ මතක් වෙන මොහොතේම අනිත් අය කියලා දකිනවා. මොකද මේ සම්මා සම්බුද්ධ ශාසනයේ දක්ෂයාට මහත්යෝ සිල්පද රැකලා සෝවාන් වෙන්න පුළුවන් දක්ෂයාට සිල්පද බිඳලා සෝවාන් වෙන්න පුළුවන්. මොකද සිල්පද රැකීම තුනේ රැස් වෙන සංස්කාරයක් සිල්පද බිඳීම තුනේ සකස් වෙන සංස්කාරයක්. මේ දෙකම සංස්කාර නිත්‍යද අනිත්‍යද? මෙන්න මේ අනිත්‍යභාවය අපිට අවබෝධ කරගන්න. එතකොට අඟුලිමාල මරණ 999ක් මරලා අර බුදුරජාණන් වහන්සේ කියන කල්යාණ මිත්‍ර ආශ්‍රේ නිසා යා ඒ සියලුම අතීත මේ ප්‍රාණඝාත අකුසල් එක ශ්‍රේණියෙන් අතීත පංච උපාදානස්කන්ධයක් හැටියට. නමුත් ඒවා විපාක දෙනවා. එහෙම ඒක විපාක දෙනවා. නමුත් විපාකෙට නෙමෙයි අපි බය වෙන්නේ. අපිට අවබෝධයයි අපි සතුටුමත්. අවබෝධය ලැබුණාට පස්සේ ඕන විදියට මරණායි කියන කාරණේ යාට අදාළ නැහැ. මොකද යා ධර්මයේ තුල ඉපදිලා තියෙන්නේ. තේන. ඒ නිසා වෙන වෙච්ච වැරදි තියෙනවා නම් අනිවාර්යෙන්ම අතීත පංච උපාදානස්කන්ධයක් හැටියට දකින්න. හැබැයි වැරදි කරමින් ඒක දකින්න යන්න බෑ. එතන ඒක වෙන්නේ නැහැ කවදාකවත්. ඒ නිසා වැරදි නැවත වැරදි නොකරනවායි කියන තැන ඉඳන් වෙච්ච වැරදි දකින්න මොනම හේතුවක් නිසාවත් හිතන්න එපා. හිතනවා කියන සංස්කාර රැස් වෙනවා. තේන. හිතනවා කියන සංස්කාර රැස් වෙනවා. ඒ නිසා හිතන්න නැතුව හැම වෙලාවෙම සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. ඒ වගේම සිල් ගත්තාය ගියා දොම්බල. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සීලය සමාදන් වෙද්දී කාරණා හතරක් පිළිබඳව. බුදුරජාණන් වහන්සේ පළවෙනිව කියනවා ගෝපාල සීලය කියලා. දෙවෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ කියනවා නිගණ්ඨ සීලය කියලා. තුන්වෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ කියනවා බ්‍රහ්ම සීලය කියලා. හතරවෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ කියනවා ආර්ය සීලය කියලා. එතකොට මේ යමෙක් සීල් ගත්තාම මේ කාරණා හතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙතනින් බුදුරජාණන් වහන්සේ නිගණ්ඨ සීලය කියන එකත් එතනින් ගියාම ගෝපාල සීලය කියන එකත් ප්‍රතික්ෂේප කරනවා. තේනවා? දැන් ගෝපාල සීලය කියන්නේ ගෝපාලය කියන්නේ ගොපල්ලා. ගොපල්ලා මොකද කරන්නේ? එයා හැමදාම තමන්ගේ හරකුන්ට හොඳ තනබිම් කොහෙද කියා බලබලා ඒ තනබිම් වලට හරක අරගෙන යනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් සීල් ගන්නවා. එයා බලනවා කොයි පන්සලද හොඳ, කොයි පන්සලද හොඳට දාන තියෙන්නේ, කොයි පන්සලද සැප පහසුකම් තියෙන්නේ, කොයි පන්සලේද හොඳ හාමුදුරුවෝ බණ කියන්නේ කියලා මේ හොඳ තැන් හොයාගෙන යනවා. ගොපල්ලා තමන්ගේ හරක් හොඳ තැන් හොයාගෙන යනවා වගේ එයා තමන් මේ සැපයි කියලා දකින තැන් හොයා හොයා යනවා කියන එක ගෝපාල සීලයේ බුදුරජාණන් වහන්සේට ප්‍රතික්ෂේප කරනවා. දෙවැනි එක තමයි නිගණ්ඨ සීලය. නිගණ්ඨ සීලය කියන්නේ නිගණ්ඨේලා නිගණ්ඨ කියන අය නිරතුරුවම එක එක වෘත රකින්න. දවසක් එයා බඩකින් ඉන්නවා. දවසක් එයා වතුර බහැලා ඉන්නවා. දවසක් එයා නිර්වස්ත්‍රව ඉන්නවා. දවසක් එයා නොකා ඉන්නවා. මේ වගේ එක එක දුෂ්ටින් තුල ඉන්නවා. ඒ වගේ අපි සමහර අය සිල් ගත්තාට පස්සේ සිල් අරගෙන අපි එක එක දෘෂ්ටීන් තුල බැසගෙන ඉන්නේ එක්ක නිර්මාංශ දෘෂ්ටි එක්ක මාංශ දෘෂ්ටි එක්ක මෛත්‍රී බෝධිසත්ව දෘෂ්ටි ඔයනි එක එක දෘෂ්ටීන් තුල බැහැගෙන ඉන්නවා මිසක් කවදාකවත් සීලේ සැබෑර්ථයට යන්නේ. ඒක බුදුරජාන් වහන්සේ කියනවා නිගණ්ඨ සීලය. තුන්වෙනිව බුදුරජාන් වහන්සේ දේශනා කරනවා බ්‍රහ්ම සීලය කියලා. බ්‍රහ්මයා කියන්නේ කවුද? දැන් දිව්‍ය ලෝකවල දෙවිවරු ඉන්න රංචු වශයෙන්. තේරුණාද? දැන් මනුස්ස ලෝකේ මිනිස්සු ඉන්නේ කණ්ඩායම් වශයෙන් රංචු වශයෙන්. නමුත් කිසිම බ්‍රහ්ම ලෝකයක රූපාවචර අරූපාවචර අනාගාමී ඔය බ්‍රහ්මතල කිසිමෙක බ්‍රහ්මිය දෙන්නේ කවදාක්වත් කතා කරන්නේ නැහැ. බ්‍රහ්මිය දෙන්නේ එකට නැහැ. බ්‍රහ්මයා හැම වෙලාවෙම ඉන්නේ එකලාව තනියම. එක්ක එරමිනිය පුතාගෙන ඉන්නවා, එක්ක සක්මන් කරගෙන ඉන්නවා. මේ දිව්‍ය ලෝකවල මනුස්ස ලෝකවල සතර අපායේ සත්වයා වගේ බ්‍රහ්මයා රංචු වශයෙන් කොතනකවත් නැහැ. ඇයි එහෙම නැත්තේ? බ්‍රහ්මයා කියන්නේ ධ්‍යාන සම්පත් තුල ඉන්න තේනද? එයා පංච නීවරණ යා තුල නෑ. එයා ධ්‍යාන ශක්තියන් තුල ඉන්නේ. ඒ ධ්‍යාන ශක්තියන් තුල ඉන්න කෙනා කතා කර කර ඉන්නවද? එයා තනියම එකලා වින්නේ. තේනද? දෙන්නේ බ්‍රහ්ම ලෝකේ කොතනකවත් එකට නෑ. එතකොට බ්‍රහ්ම ශීලය කියන අන්න එයා සිත සමාදන් වෙලා පිරිසෙන් වෙන් වෙලා එකලාව තමන් සමාදන් වුණා වූ ශීලය ආවර්ජනය කරනවා. නැත්තම් ඊට අදාළ බණක් භාවනාවක් කරනවා. තේනද? ඒකට බුදුරජාණන් වහන්සේ කියනවා බ්‍රහ්ම ශීලය.
එතකොට හතරවෙනිව කියනවා ආර්ය සීලය කියලා. ආර්ය සීලය කියන්නේ මොකද්ද? එයා බ්‍රහ්ම සීලය සමාදන් වෙලා එයා ඒ බ්‍රහ්ම සීලෙන් රැස් වෙනා වූ සංස්කාර අනිත්‍යයි කියලා දකින. ඒක ආර්ය සීලය. තේනවද? දැන් අතන්දී බ්‍රහ්ම සීලයේදී ආ සංස්කාර අනිත්‍යයි කියලා දැක්කේ නැහැ. ඒක බ්‍රහ්ම සීලය. නමුත් මේ ආර්ය සීලය කියන්නේ යා බ්‍රහ්ම සීලය තුල ජීවත් වෙමින් ඒ රැස් වෙනා වූ සංස්කාර අනිත්‍යයි කියලා දකින. එතකොට දැන් සීලෙන් ලැබෙන සංස්කාර මොකද්ද? අපේ කීර්තිරාවේ පැතිරෙනවා. අපි ඕන සභාවක් ඉදිරියට නොබියව යනවා. එතනින් ගියාම සිහිමුලා නොවි මැරෙනවා. සුගතියේ ඉපදෙනවා. මේ සංස්කාර හතර නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. එයා සීල් සමාදන් වෙමින්, එයා සීලය තුල ආරක්ෂා වෙමින්, එයා ලැබෙන ජනප්‍රියත්භාවයට බැඳෙන්නේ නැහැ. එයා දකිනවා මම සක්විති රජ වෙලා හිටියා. මුළු ලෝකෙටම මගේ බලය කීර්තිය පැතුරුවා. ඒ කීර්තිය නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. එයා සක්‍රිය වෙලා හිටියා. මුළු දිව්‍ය තලයන්ටම එයාගේ කීර්තිය පැතුරුවා. ඒ කීර්තිය නිත්‍යද අනිත්‍යද? අන්න යා නුවණින් දකිනවා. ආර්ය සීලය කියන්නේ ඒකයි. තේරෙනවද? එයා ඕනෙම කෙනෙක් ඉදිරියට නොබියව යනවා. එයා දකිනවා මම මේ මොහොතේ නොබියව ගියත් යම් දවසක සීලෙන් දුර්වල වුණොත් නොබියව යන්න පුළුවන්ද? අනිත්‍යයි. එයා දකිනවා සංසාරේ මං සිල්පද බිඳලා හිරගෙවල් වල වැටිලා දඬුවම් වැඩිලා සමාජයෙන් බිය වෙලා කොච්චරනම් ඉන්නේ නැද්ද? ඒ ලැබුවා වූ සංස්කාර නිත්‍යද අනිත්‍යද? අන්න ආර්ය සීලය කියන්නේ අර සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් ඒක තමයි බුදුරජාණන් වහන්සේ අනුමත කරන සීලෙන් සා සීල් ගන්න අය නිරයතුරු දකින්න ඕනේ. ගෝපාල සීරේට යන්න එපා. හොඳ හොඳ තැන් හොය හොයා යන්න එපා. නිගණ්ඨ සීලයට යන්න එපා. එක එක වෘතයන් රකින්න එපා. මස්මාළු වෘතේ එහෙම නැත්නම් බෝධිසත්වරු එක එක වෘතයන් තිනවා උවට යන්න එපා. ආ බ්‍රහ්ම සීලය තුල එකලාව තමන්ගේ කටයුත්ත කරන්න කරලා ආර සීලයක් බවට එකපත් වෙනවා. හරි, තාම ගාමුණක් තියෙනවා. ගාමුණ අහන තියෙනවා.